ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර දෙවැනි එක්දින තරගයේ අවාසනාවන්ත විදිහට අපි පරාජයට පත් වුණා. තරගයේ ආරම්භයේ ඉඳන් වැස්සෙන් ඇති වුණු බාධාවල් එක්ක තමයි තරගය පවත්වන්නේ. තරගයේ කාසිවාසී ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීමත් එක්ක දකුණු අප්‍රිකා කණ්ඩායම තමයි පන්දුවට පහර දෙන්නේ. දකුණු අප්‍රිකාව මේ තරගයේදී පළවෙනි තරගයේ වගේම අපේ පන්දු යවන්නන්ට හොඳින් පහර දෙන විදිහ තමයි අපි දැක්කේ. පළවෙනි තරගයේත් අපේ පන්දු යවන්න දකුණු අප්‍රිකා ප්‍රතිකරුවන්ට ලොකු පීඩනයක් වුණේ නැහැ. හැබැයි අපේ පන්දු රැකීමේ තිබුණු දක්ෂතාවය නිසා ඒ තරගයේදී අපිට ලකුණු 20ක 30ක වගේ ප්‍රමාණයක් නතර කරගන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අවශ්‍යම කඩුලු දවා ගන්න පුළුවන් වුණා. හැබැයි දෙවෙනි තරගයේදී උනේ ඒකේ අනික් පැත්ත අපේ දුර්වල පන්දු රැකීම නිසා මේ තරගයේදී ලකුණු 30ක් 40ක් විතර අපි වැඩියෙන් දුන්නා විතරක් නෙවෙයි දවා ගන්න තිබුණු කඩුලුත් අහිමි කරගත්තා. කොහොම වුණත් තරගයේ පරාදුනත් නැවතත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන්න චරිත් අසලංක සමත් වුණා. ඒ ඉනිමෙන් පස්සේ මාධ්‍ය එක්ක අදහස් දක්වපු චරිත් කිව්වේ තරගයේ වර්ෂාව පතිත වීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියක් වුණා කියලා. තරගයේ අපිට අඩුපාඩු කිහිපයක් වුණා. පන්දු රැකීමේදී අපිට අවස්ථා කිහිපයකදීම වැරදුනා. ඒක ගැන දුකයි. මොකද අපි පහුගිය තරඟවල හොඳටම පන්දු රැකපු කණ්ඩායමක්. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහ තරඟවලදී ඒ අඩුපාඩු නැතුව හොඳට සෙල්ලම් කරන්න. දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක නොවීම ගැනත් චරිත් එතෙන්දී කතා කළා. ඇත්තටම දැන් ක්‍රිකට් ගොඩක් වෙනස්. එයාලා ඉන්නේ අපේ ඉන්න පන්දු යවන්න ගැන හොඳින් අධ්‍යයනය කරලා වීඩියෝ බලලා. ඉතින් ලේසි නෑ දැන් ප්‍රතිකරුව අසරණ කරන එක. ඉස්සර එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහිම ආවහම දඟ පන්දු යවන්න ඉස්සරහ අසාර්ථක වෙනවා කියලා අපි දන්නවා. හැබැයි දැන් එහෙම නෑ. දැන් එයාලා අපේ වගේ තනතිලි හදලා පුරුදු වෙලා එන්නේ. එනිසා ඒ කණ්ඩායමල ක්‍රීඩකයන්ගේ බැරිකම් ගැන හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. අපේ හැකියාවල් තව දියුණු කරගන්න ඕන. මම එංගලන්ත තරගාවලියේ අසාර්ථක වීමෙන් පස්සේ ගොඩක් මහන්සි වෙලා වැරදුන් තැන් ටිකක් හදාගත්තා. මම හැම වෙලාවෙම පුහුණු කරුවන්ගෙන් අහන්නේ ඊළඟ තරගයේ මම දවා ගන්න පන්දු යවන්න මොනවා කරයිද කියලා. ඒකෙන් ගැලවෙන්න මම මොනවා කරන්න ඕනද කියලා. මොකද පුහුණු කරුවෝ එළියේ ඉඳගෙන බලාගෙන ඉන්න නිසා අපිට වඩා එයාලට තේරෙනවා අපි තියෙන අඩුපාඩු ගැන. ওই විදිහට තමයි මේ තරුණ ක්‍රීඩකයා පළවෙනි තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. එවගේම හැම ක්‍රීඩකෙක්ම තමන් කණ්ඩායමට දෙන ප්‍රමාණය තවත් වැඩි කරන්න ඕන කියලා තමයි හිටපු ශ්‍රී ලංකා යොවුන් නායකයා කිව්වේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.